ඇරඳවීම ජනතා පරමාධිපත්‍යයේ සුරකීමේ ප්‍රබල අවශ්‍යතාවක් බව මාතරේ විශ්වාස කරමි. මෙකී සකල විද අභියෝග පරදා මාතෘ භූමියට ආදරණීය ජනතාවට සැබෑ විජයග්‍රහණය උදාකර දීමට ගෞරවනීය මහා සංඝරත්නයේ ප්‍රමුඛ අන්‍ය ආගමික නායකවරුන් හා ශ්‍රී ලංකාවාසී ජනතාවන ඔබ සැම සාක්ෂි කොටගෙන මෙම ජාතික ප්‍රතිඥාව ගාම්භීරතා පූර්වක වාක්‍යයෙන් සහගතව ප්‍රකාශ කර සිටිමි. මාගේ ජනාධිපති පදවි ප්‍රාප්තියෙන් පසු වත්මන් ඒකාධිපති පාලනය විසින් යටපත් කොට ඇති ජාත්‍යන්තරවාදයේ යළි ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් ජනාධිපති ධුරයේ පළමු නිල කාර්යය ලෙස පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරමින් ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතයින් පත්කොට ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන අධිකරණ කොමිසම, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම යන කොමිසම් ස්ථාපිත කරමින් වර්තමාන පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය වන සියලු දේශපාලන පක්ෂවලින් සමන්විත අපක්ෂපාතී භාරකාර ආණ්ඩුවක් පත්කර පාර්ලිමේන්තු මහා මැතිවරණය ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ අනිදහස් මහා මැතිවරණයක් ලෙස පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමි. ජනාධිපති ධුරයට පත් වී මසක් ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ කෙටුම්පත භාරකාර ඇමති මණ්ඩලයක් ඇමති මණ්ඩලයෙන් අනුමැතිය ලබාගෙන මාස 6ක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති ප්‍රතිපාදන ප්‍රකාරව විධායක ජනාධිපති ධුරය අහෝසි කොට මහජන විශ්වාසනීයත්වය සුරක්ෂිත කරමු. වත්මන් ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් පසු ජනතාවට වග කියන ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් මගේ මව්බිමටත් ජනතාවටත් මගේ ඉටුවිය යුතු සේවය නොපිරිහෙලා ඉටු කිරීම උදෙසා මාගේ උපරිම ශක්තියෙන් සහකැපවීමෙන් කටයුතු කරමි. යුද්ධයේ නවතැන් වූ ලක්ෂ තුනකට ආසන්න සහෝදර දෙමළ ජනයා දැනට සිට නවතැන් කඳවුරුවල සිරගත ජීවිතයෙන් මුදාගෙන ඔවුන්ට ජීවත් වීමට අවශ්‍ය පහසුකම් ලබා දී යළි පදිංචි කර ජීවිතය ආරම්භ කිරීම සඳහා කටයුතු සලසා දීමට ප්‍රමුඛතාවයේදී කටයුතු කරමි. ත්‍රස්තවාදී සැකකරුවන් ලෙස දැනට අත්අඩංගුවේ පසු වෙන සියලු දෙනාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා සම්බන්ධයෙන් කඩිනම් නීතිමය පියවරයන් අනුගමනය කරන අතරම ඔවුන් පුනරුත්ථාපනය කිරීම හෝ චෝදනා නොමැති අනිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමි. වසර 30ක යුද්ධය නිසා නවතැන් වූ හෝ තව පදිංචි ගම්බිම් අතහැරීමට සිදු වූ හෝ සියලු ජනතාව පිළිබඳ සොයා බලා ඔවුන්ගේ අභිමතය අනුව පදිංචි නිසි ස්ථානවල යළි පදිංචි කරවීමට කටයුතු කරමි. ප්‍රජාතන්ත්‍රවාදී රටක අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු තොරතුරු හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරනු වස් අවශ්‍ය කාරණා අනපනත් සකස් කරන අතර වත්පත් මණ්ඩල පනත අහෝසි කොට රට තුළ නිදහස් හා සාධාරණ මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට අවශ්‍ය පියවර ගනිමි. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සර්ව සාධාරණ නිදහස් මැතිවරණයක් හැදී ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරන අතර නිදහස් අසාධාරණ මැතිවරණයක් සඳහා රජයේ හා පෞද්ගලික මාධ්‍ය ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග නොපැකිලව ගනිමි. රටේ ජනතාව තමයි ඉතින් දිනා ගැනීම සඳහා ගනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගවලට බාධාකාරී වන නීතිමය බාධකයන් ඉවත් කිරීමට කටයුතු කරමු. ගත වූ කාලය තුළ අල්ලස දූෂණය අතින් අප රටේ ඉහළටම ගොස් තිබිණ. අපේ රටේ ආර්ථික සංවර්ධනයට බාධාකාරී වූ එක් ප්‍රධාන හේතුවක් වන්නේ ඉහළ සිට පහළට සෑම ක්ෂේත්‍රකම් පාහේ ව්‍යාප්තව ඇති අල්ලස හා දූෂණයයි. මේ පිටුදැකීම අරමුණු කර ගනිමින් අල්ලස හා දූෂණය නැවැත්වීමට අවශ්‍ය මූලික නීතිමය ව්‍යූහය ශක්තිමත් කිරීමට කටයුතු කරන අතර ඊට අවශ්‍ය සමාජ මතයද තහවුරු කිරීමට කටයුතු කරමි. මෙම ජාතික ප්‍රතිඥාවේ අඩංගු සෑම කරුණක්ම සම්පූර්ණයෙන්ම ඉටු කිරීම මාගේ ප්‍රමුඛ වාසියක් බව මම පිළිගනිමි.
එවෙන්ෙන් මෙම ස්ථානයේ වැඩම කොට සිටින අති ගෞරවනීය මහා සංඝරුවණ සෙසු ආගමික නායකයනුත් දේශපාලන පක්ෂවල නායකයනුත් සිවිල් සංවිධානවල නිලධාරීනුත් මාධ්‍යවේදීනුත් කලාකරුවනුත් නීතිඥයනුත් විද්වතුන් මෙන්ම සරසවි ආචාර්යවරුනුත් අතලිස් වසරක් මුළුල්ලේ මහා සංඝ රාජකාරියේ බැඳී සමින් කටයුතු කළ ආරක්ෂක අංශවල සියලු සාමාජිකයනුත් රටේ ජීවනාඩියවන් වැඩ කරන ජනතාවනුත් අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ආදී වූ සමස්ත පුරවැසි ඔබත් කාය සාක්ෂි කොට 2009 දෙසැම්බර් මාස 18 වෙනි දින ඓතිහාසික කන්ද උඩරට මහනුවරදී ඔබ සැම ඉදිරියේ සිටිමින් ගෞරව බහුමානයෙන් යුක්තව මෙසේ ප්‍රතිඥා දී ප්‍රකාශ කරමි. මේ වදට ඔබේ යටහත් සේවක ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපති ධුර අපේක්ෂක 2009 දොළොස්වැනි මාස 18 වෙනි දින ෆොන්සේකා මැතිතුමනි, හරි හම්බ කළ දෑ ඔබට දැනගන්න ලැබී මොහොතයි. කිසිවක් නෑ හොරමක් කරපු, කිසිවක් නෑ අයුතු ලෙස මේ රටේ මිනිසුන්ගෙන් ලබාගත් අපේ ජනරාල් අපේ නායකයා ඔබට ලබා දිය හැකි හොඳම සහයෝගය අවංක මිනිසෙකුට අවංක රජයේ සේවකයෙකුට දිය හැකි හොඳම දේ තමයි ජනවාරි 26 වනදා මේ උතුම් ශ්‍රේෂ්ඨ ජන නායකයා මේ රටේ ජනාධිපති ධුරයට පත් කොට අපේ රට අපේ ජාතිය නිදහස් නිවහල් දේශයක් බවට පත් කරන්නට කිසි දවසක හොරතම් නොකරපු කිසි දවසක දූෂණ චෝදනා නැති අපේ ජනරාල් 26 වෙනිදාට ජනාධිපති වෙනවා. ඒ සෙන්කර කළ කුරුමරේ ප්‍රතිඥාවයි. ජනාධිපති ධුරයට පත් වූ පසු සෑම වසරකම ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමනි ඔහුගේ ඒ මැතිතුමගේ වත්කම් බැරකම් ප්‍රකාශනය වාර්ෂිකව ජනතාවට මහා සංඝරත්නයට පිළිගන්වන්නට ඉදිරිපත් කරන්නට සූදානම්.